නවක ජේෂ්ඨයෝටි කියලාවල නවකයෝ පොදු ජන පෙරමුණ බාර අරගෙන කියලා කියනවා ඇත්තද? නෑ, අපි පක්ෂයේ ජේෂ්ඨයින්ට සහ නවකයින්ට හැමදාම මත දෙන පක්ෂයක්. මම හිතන්නේ ප්‍රශ්නේ වුණේ අපි වර්තමාන ජනාධිපතිතුමාව පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපති පුතේ වාඩි කරාට පස්සේ ඒකේ තනතුරු දරපු අමා ඇමතිකම් දරපු රාජ්‍ය ඇමතිකම් දරපු විවිධ තනතුරු දරපු අය පොඩි සමීපභාවයක් මම හිතන්නේ වැඩිපුර හැදිලා තිනවා. ඒක මානසික පැත්තෙන් සාධාරණයි වර්තමාන ජනාධිපතිතුමා සමග. ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් වශයෙන් මේ වෙලාව ඉදිරිපත් වෙලා ඉන්නවා. එතකොට සමහර විට හිතනවා ඇති වර්තමාන ජනාධිපතිවරයාව ජයග්‍රහණය කරවන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව ඒ කණ්ඩායමක් එතනට එකතු වෙලා ඉන්නවා ඇති කියන විශ්වාසය විතරයි අපි ළඟ තියෙන්නේ. එහෙම නැතුව තවමත් පොත් ජන පෙරමුණ අතහැරලා ඒගොල්ලෝ වෙන පැත්තකට ගියා කියලාවත් අපි පක්ෂයේ විසින් ඒගොල්ලෝ නිරපහාරලා කියලාවත් නිල වශයෙන් කොහෙවත් සඳහන් වෙලා නැහැ. තවමත් අපි උත්සාහ කරනවා පොත් ජන පෙරමුණ එක කණ්ඩායමක් විදියට නවක අපේක්ෂකයෙක් එක්ක මේ දේශපාලන ගමන යන්න. දැන් ඊයේ ජනාධිපතිතුමා හම්බුණානේ ගොඩක් ඔබතුමාලගේ බහුතර ජේෂ්ඨයෝ. ඊයේ විතරක් නෙමෙයි, දැන් අද හවසත් ගෲප් මීටින් එක කැඳවලා තියෙනවා. එතනදී සියලුම අපි මේ වෙනකම්ම ජනාධිපතිවරයාව පිළිගන්නවා නම් වර්තමාන රටේ ජනාධිපතිවරයා විදිහට ආණ්ඩුව අපේ නම් අපි තවමත් ඇත්තටම ජනාධිපතිතුමා සමග තියෙන ඕනම සාකච්ඡාවක සාකච්ඡා කළ යුතුයි. ඒ කාරණාවයි ජනාධිපතිවරණය කියන එක කාරණා දෙකක්. ජනාධිපතිවරණයේදී අපි බලන එකම කාරණාව තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කියන්නේ මේ රටේ ලියාපදිංචි පක්ෂයක්. වැඩිම ඡන්දයෙන් ජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් කරපු පක්ෂයක්. 3/2 බලයකින් පාර්ලිමේන්තුව පිහිටවපු පක්ෂයක්. 4/3 බලය ප්‍රාදේශ සභාවල පිහිටවපු පක්ෂයක්. එහෙම පක්ෂයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තනියෙන්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට තනියෙන්, තිස්සකුට්ටි ආරච්චිට තනියෙන්, ඒ වගේම කාංචන මුතුමාලට තනියෙන්, රෝහිත මුතුමාලට තනියෙන්, එහෙම තනතනියෙන් තීරණ ගන්න බෑ. ඉතින් ඒ නිසා මේක පක්ෂයක් විදියට 69,00,000 ජනවර්ම කොතනද තියෙන්නේ කියලා අපි තවම දන්නේ නැහැ. ඒ නිසා ජනතාවට වග කියන පක්ෂයක් විදියට ජනතාවාදී අදහස් එක්ක යනවා මිසක් පුජ්‍යල චරිතවලට ඕන විදිහට අපිට මැතිවරණේ මෙහෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. 70,00,000 අපි අන්තිම ඡන්දෙදි ඡන්ද ගත්ත නැහැ. 69,00,000 කියන්නේ 70,00,000යි. ගමක සාමාන්‍ය ගත්තොත් 7 දෙනෙක්. පුජ්‍යලයෝ 7 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ම අයින් කරා කියලා කියන්නේ මං කියන්නේ වැඩි කොටසක් හිත හදාගෙන දාලා 3 දෙනෙක් ඉදිරි වෙලා ඉන්නවා. ඒ කියන්නේ 130කින් ආරම්භ කරන්න පුළුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ. අන්තිම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තය ගත්තේ 27,00,000යි. අනුර කුමාර දිසානායක මහත්මයා ගත්තේ 104,00,000යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 100,000කටත් අඩු. මම හිතන්නේ මනාප ගණන් කරෙත් නැහැ. එහෙම තියෙද්දිත් මේ වන විට බිමේ 130කින් මැතිවරණේ ආරම්භ කරන්න පුළුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ. ඒ නිසා අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂ බේස් එක පිළිබඳවයි අපිට විශ්වාසය තියෙන්නේ. පළාත් පාලන ආයතන පිළිබඳ විශ්වාසය තියෙනවා. ජනතාව ගැන විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය තුළ අපි අනිවාර්යෙන් හිතනවා කොහොමත් මේ පාර 135,000,40,000 ගන්නකොට ජනාධිපතිවරයා පත් වෙනවා. සමහරවිට අපේ පක්ෂෙන් වෙන අපේක්ෂකයෙකුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනමත්, සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනමත්, අනුර කුමාර දිසානායක මහත්මයා වෙනමත්, තවත් අපේක්ෂකයෝ 3 දෙනෙක් එකතුන, අපේක්ෂකයෝ 7 දෙනෙකු අතර. අනිත් අය නම් පැත්තකින් තියමු. ප්‍රධාන අපේක්ෂකයෝ 4 දෙනෙක්. ලංකා ඉතිහාසයේ හැමදාම අපේක්ෂකයෝ දෙන්නෙක් අතර තමයි බලය හුමාරු වුණේ මැතිවරණයේදී. මේවර තකට තක සමාන තියෙන බලකඳවුරු 4ක් එකම තරඟ බිමේ තරඟ කරනවා. ඒ තරඟ බිමේ 70,00,000 ගත්ත පක්ෂයේ අපි, ඒ කියන්නේ 7 දෙනෙක් ගියවතින් 7/4 ගමේ නැති වුණා 3 දෙනෙක් කියලා 130,000යි. 130,000කින් ආරම්භ කරන පක්ෂය. ඒ නිසා සංඛ්‍යා ලේඛන අනුව නියත වශයෙන්ම බය වෙන දෙයක් නෑ. අපේ පක්ෂය අපි ජයග්‍රහණය කරන අපේක්ෂකයා. ධම්මික පෙරේරා ස්ථිරයිද? ධම්මික පෙරේරා මහත්මයාට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරික ඇසක් සහ ආර්ථික ඇසක් බලනවා නම් ධම්මික පෙරේරා මහත්මයා ඉන්නවා. තරුණ ඇසක් සහ මේ රටේ ආර්ථික ඇසක් පිළිබඳව සමානුපාතික බලනවා නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. ජේෂ්ඨය විදිහට සැලකුවොතින් තව කණ්ඩායම් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් ප්‍රතිපත්තිමය කාරණාත් එක්ක එකඟ විය හැකිනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් නැවත වතාවක් මේක තුළ අවස්ථාවක් තියෙන නිසා පොත් ජන පෙරමුණ ප්‍රතිපත්තිමය කාරණාත් එක්ක යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඉදිරිපත් කරන අපේක්ෂකයේ දෙනවා. සමහර විට ධම්මික පෙරේරා මහත්මයාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැළපුණොතින් මේ රටේ වාසනාවන්තම අපේක්ෂකයා ධම්මික පෙරේරා මහත්මයා විය හැකියි. ඒ වාසනාව රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් තිබුණා. හැබැයි අපේම කණ්ඩායමක් විසින් ඒක නැති කරාදෝ කියන ප්‍රශ්නෙක අපි ඉන්නවා. පළාත් පාලන ආයතන නියෝජනය අපි ඇහුවම සංධානයක් ගොඩනගෙනකොට 10 දෙනෙක් ඉන්න පළාත් පාලන ආයතනයක 30% නම් අපිට හම්බෙන්නේ කොට්ටාස 3යි අපිට තරඟ කරන්න ලැබෙන්නේ. කොට්ටාස 7ක් අපිට තරඟ කරන්න ලැබෙන්නේ නැහැ. ඒතකොට කිසිම දවසක බිමේ පළාත් පාලන ආයතනයක බලය ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට ගන්න බෑ. මේ හදන්න යන වැඩපිළිවෙලත් ඒ නිසා අපි සම්දානයක් හදමු කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට යෝජනා කරේ. ඒකෙදි පළාත් පාලන ආයතන වල සංයුතිය කොහොමද, පළාත් සභාවල සංයුතිය කොහොමද, කැබිනට් එකේ සංයුතිය කොහොමද, ජනාධිපතිවරයා ගගමැතිවරයාගේ සහ ප්‍රතිපත්තිමේ කාරණා කොහොමද, රටේ ජනතාවට බදුබර වගේම
ආර්ථික පීඩනයත් සියල්ලම බැලුවම ඒ සියලුම කාරණාවලට ප්‍රතිපත්තිමය කාරණා ගැලපෙන්නේ කොහොමද කියන කාරණා මෙතුවක් කළ අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා. මම හිතන්නේ සාර්ථක ප්‍රතිඵල ලැබෙච්ච නැති නිසා වෙන්නේ නැති මධ්‍යස්ථ තැනකට විල මේ තීරණය ගන්න ඕනේ. අදටත් අපි කියන්නේ පොජන පෙරමුණේ ප්‍රතිපත්ති සහ ජයග්‍රහී වැඩපිළිවෙලත් එක්කෙන අපේක්ෂකයා වාසනාවන්ත අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පොජන පෙරමුණේ අපේක්ෂකයා මේ රටේ ඊළඟ විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන එක ස්ථිරයි. ඒක නයි කතා දෙකක් නෑ. ඒකෙන් ජනාධිපතිතුමාටත් පොහොට්ටුව ලකුණු යටතේ ඉදිරිපත් වෙනවා නම් අවස්ථාව තියෙද? මම දන්නේ නෑ. ඇත්තටම මේ වෙනකොට එතුමා බාර දීලා තියෙන්නේ අපමුදල් විතරයි. තවමත් 15 වෙනිදාට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ආරාධනා කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව නොමග යවන අපේ හෝ වේවා වෙන හෝ වේවා කණ්ඩායමක් ඉන්නවනම් කරුණා කරලා අපි නොමග යවන්න එපා කියලා ආරාධනා කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් තවම කාලය තියෙනවා අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මේ තනතුරු නම්බුනාම නෙමෙයි ප්‍රතිපත්ති මේ කාරණා සමග එකඟවිය හැකිනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමාජ අපේ අපේක්ෂකයා විය යුතුයි. කෙසේ වෙතත් අපිට කියන්න තියෙන්නේ වාසනාවන්ත අපේක්ෂකයා ජයග්‍රාහී අපේක්ෂකයා පොහොට්ටුව තුල නම් ඉන්නේ ප්‍රතිපත්ති මේ කාරණාවලට එකඟ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නේ ධම්මික පෙරේරා මහත්මයා නම් නියත වශයෙන්ම ජයග්‍රාහී අපේක්ෂකයා ධම්මික පෙරේරා මහත්මයා. අපිට පුජ්‍යල චරිතයේ වැදගත් වෙන්නේ යම් ප්‍රතිශතයක් පමණයි. වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල ඉදිරියට යෑම. මේක නරකයි කියන්නේ බෑනේ. උමාවයේ හිල කියනකොට අනුර කුමාර මහත්තයා හිල ගැන බලන්නේ නැතුව මහින්ද මහත්තයා උමාය හැදුවා. අද මෙගාවොට් 120යි. ගලගෙන කියනකොට ගලගෙන කියන්නේ නැතුව වරාය හැදුවා. අද වරායට නැව් වෙනවා. සීගිරි ගල කඩන්න ඕනේ කියනකොට නවත්තන්න නැතුව පෝට් සිටි හැදුවේ ඒකේ වරප්‍රසාද එනවා. ඇඹුල ගැන කියනකොට නවත්තන්න නැතුව අධිවේගී මාර්ගයේ හැදුවේ ඒකේ වරප්‍රසාද එනවා. ඒ සියලුම දේවල් මහින්ද චින්තනයේ තුලින් නම් ආවේ. එහෙනම් ඒ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න සුදුසුම පුජ්‍යලේ අපේක්ෂකගේ පොජන පෙරමුණෙන් දෙනවා කියන විශ්වාසය රටේ ජනතාවට රැල්ලට කියන්න පුළුවන් පොලිම නැවැත්වුවම තෙල් පොලිම නැවැත්වුවම පිටි පොලිම නැවැත්වුවට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ විදිහට නිකන් ලිස්සල යන්න නම් හොඳ අපේක්ෂකයා කියලා කියන්න පුළුවන්. රටක් අවුරුද්දක් ලිස්සල යන්න පුළුවන් දෙකක් ලිස්සල යන්න පුළුවන්. අවුරුදු පහක් ලිස්ස යන්න බෑ. ණයට කකා යන්න බෑ. මේ අපහුගේ අවුරුදු දෙකෙත් අපේ තමයි ආණ්ඩුව. හැබැයි ආර්ථිකය වැටුණා කියලා කියනවා. යහපාලන ආණ්ඩුවෙන් ඩොලර් බිලියන 12.5ක් ණයගත්තා. ඒ ණයගත්ත ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වයක් අපිතුමාට බාර දීලා බැලුවා මේක යහපත් පැත්තට අදින්න. මේ යන විදියට නිකන් ලූණු විපානුයි කාලා මේ අතලෙව කාගෙන ජීවත් වෙන්න හොඳයි. ඊට එහා මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ මහේන්ද්‍ර කැබ් ගත්ත යුගය. TVS බයික් ගත්ත යුගය, ත්‍රිවිල් එකක් ගෙදරට ගත්ත යුගය, පිටරටකට ගිහිල්ලා සල්ලි හම්බ කරගෙනලු ව්‍යාපාරය පටන් ගත්ත යුගය. ඒ යුගයේ අවශ්‍යතාවය තමයි රටේ ජනතාව ඉන්නේ. ඒ නිසා අපි කියන්නේ ප්‍රතිපත්තිම කාරණාත් එක්ක රටේ ජනතාවගේ අතට මිතට මුදල් යන යුගයක් බිහි කළ හැක්කේ රාජපක්ෂ චින්තනයෙන් පමණයි. අන්නේ චින්තනයට එකඟ නොවෙනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටවත් අපේ පක්ෂය තුල ඉඩහසරක් නැහැ අපේක්ෂකයා වෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තියට ගැළපෙන අපේක්ෂකයා අපේ අපේක්ෂකයා නියත වශයෙන්ම ඊළඟ විධායක ජනාධිපතිවරයා පොහොට්ටුවේ අපේක්ෂකයා. දෙකක් හිතාගන්න එපා. ගමේටත් මම කියන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ටත් කියන්නේ අන්ධ වෙන්න එපා. ඔබගේ අපේක්ෂකත්වය බලන්න, රටේ අනාගතය ගැන බලන්න, ආර්ථිකය ගැන බලන්න. එදා වගේම විශ්වාසය තියෙන පොජන පෙරමුණ පිළිබඳව අපි ජයග්‍රහී අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න විතරක් නෙමෙයි, එතන ඉඳලා රට ගෙනියන වැඩපිළිවෙල තියෙනත් අපි සතුව. ඒ තියෙන නිසා ජයග්‍රහණය කරනවා, රට ඉස්සරහට අරගෙන යනවා. බොහොම සුදී. දැන් මේ මැතිවරණයක් ළඟටම ඇවිල්ලා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයෝ 60ක් 70ක් විතර ඔය කියන විදිහට 50ක් විතර හරි කියමුකෝ. එතකොට ගිහිල්ලා ජනාධිපතිතුමාට සහාය දෙනකොට මේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු සම්පූර්ණ පොදුජන පෙරමුණ ඉවරයි නේද? කඩා කප්පල් වෙනවා නේද? කවුරු හෝ අවුරුදු 50ට වැඩි, 55ට වැඩි, 60ට වැඩි, 65ට වැඩි, 70ට වැඩි කවුරු හරි කණ්ඩායමක් විසින් එකතු වෙලා යම් මෙහෙවීමක් කරනවා නම් ඒ සම්පූර්ණ මමත්වේනේ. මට 65යි තව 5ක් යනකොට 70යි මම චක බ්ලාස්. මට 70යි තව 5ක් යනකොට 75යි මං ඉවරයි. මට 55යි තව 5ක් යනකොට 60යි මම හැරමිටියෙන් යන්න ඕන. එහෙම తాවකාලිකව තමන්ගේ සුඛ විහරණය තනතුරු යාන වාහන ගැන හිතලා සමහර ජේෂ්ඨයි කියන අයට තීන්දුව తీරන ගන්න පුළුවන්. හැබැයි අවුරුදු 40-42 තරුණයෝ විදිහට අපිට එහෙම තීන්දුව తీරන ගන්න බෑ. වාහනයක් දිහා බලලා, පර්මිට් එකක් දිහා බලලා, තනතුරක් දිහා බලලා රාජ්‍යමති ගමන නැති වෙයි කියලා බලලා අපිට තීන්දුව తీරන ගන්න බෑ. අපිට අවුරුදු 42-43 තරුණයෝ. අපිට වඩා වගකීමක් තියෙන නිසා ජේෂ්ඨයෝ තමන්ගේ අධ්‍යක්ෂීම් පාවිච්චි කරලා මේ වෙලාවේ රට සහ පක්ෂය සහ පාක්ෂිකයා ගැන හිතන්නේ නැතුව වැඩ කරනවා නම් මම හිතන්නේ ඒගොල්ලෝ ජේෂ්ඨයි කියලා. ඒ නිසා අපි අදටත් හිසනමලා අපේ ජේෂ්ඨීන්ට ගරු කරනවා. හැබැයි මතවාදයේ තුල ගැටීමේදී ජේෂ්ඨද කනිෂ්ඨද කියලා අපි මායින් කරන්නේ. කනිෂ්ඨ අපේ මතවාදයේ ශක්තිමත් මතවාදය නම් අපි මතවාදයේත් එක්ක ගම යනවා. එතෙන්දී ජේෂ්ඨ කනිෂ්ඨ ප්‍රශ්නයක් අපිට නැහැ. බොහොම ස්තුතියි.